LPL ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කවුද කියන එක ගැන දැනගන්න මේ දවස්වල ක්‍රීඩාලෝලීන් ලොකු උනන්දුවකින් ඉන්නේ. තරගාවලියට සෙල්ලම් කරන ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයන් කවුද කියන එක ගැන විවිධ ඉඟි මේ වෙද්දිත් නිකුත් වෙනවා. ඒ විදිහට විදෙස් ක්‍රීඩකයන් ගැන කතා බහට ලක් වුණත් දේශීය ක්‍රීඩකයන් කොහොම කණ්ඩායම් පහට බෙදෙයිද කියන එක බලා ගන්න තව ටික කාලයක් බලා ඉන්න වෙනවා. කොහොමනම් කණ්ඩායම් පහට වෙන් කරන සංකේත ක්‍රීඩකයන් ගැන මේ ගැන තරගාවලියේ අධ්‍යක්ෂ රවින් වික්‍රමරත්න පසුගිය දවසක පෞද්ගලික මාධ්‍යයක් එක්ක අදහස් දක්වලා තිබුණා. එතෙන්දී ඔහු කියලා තිබුණේ තරගාවලියේ කණ්ඩායම් පහට මේ වෙද්දි සංකේත ක්‍රීඩකයන් 5 දෙනෙක් Taman තෝරගෙන තියෙනවා කියලා. මේ ක්‍රීඩකයන් 5 දෙනා තමයි ලසිත් මාලිංග, දසුන් ශානක, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා එක්ක ඇන්ජලෝ මැතිව්ස්. ඒ අතරින් මේ වෙද්දිත් ලසිත් මාලිංග ගාල්ල කණ්ඩායමෙන් කරගෙන අවසන්. අනෙක් ක්‍රීඩකයන් මේ කණ්ඩායම්වල හිමිකරුව තමන්ගේ කැමැත්ත එක්ක වෙන් කරගනි. ඒ වගේම මේ තරගාවලියට තවත් අලුත් අංගයක් එකතු කරලා තියෙනවා. ඒ තමයි කණ්ඩායමට පරමාදර්ශී ක්‍රීඩකේ හඳුන්වා දීම. මේ ක්‍රීඩකයා දිහා බැලලා තමයි කණ්ඩායම ගොඩනගන්නේ කියලා තමයි රවින් වික්‍රමරත්න කියන්නේ. බ්‍රයන් ලාරා, වසින් මක්‍රම්, විවියන් රිචඩ්ස් වගේ ක්‍රිකට් පතාකයන් තමයි මේ චරිත විදිහට ගේන්නත් නියමිත වෙලා තියෙන්නේ. මේක තරුණ ක්‍රීඩකයන්ට අලුත් අත්දැකීමක් එක්ක ඒ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්. මේ වෙද්දි තරගාවලියේ පුහුණු කරුවන් විදිහට ට්‍රෙවෝ බෙලිස්, ජොන්ටි රෝඩ්ස් වගේ ප්‍රවීණයෝ ඉන්න කැමැත්ත පළ කරලා තියෙනවා කියලා තමයි තරගාවලිය අධ්‍යක්ෂකතුමා කියලා තිබුණේ. තරගාවලියට පුහුණු කරුවෙක් විදිහට මහේල ජයවර්ධන ඉල්ලන්න තියෙන අවස්ථාව අඩුයි කියලා තමයි රවීන් කියන්නේ. IPL අවසන් වෙලා දවස් 4කින් LPL පටන් ගන්න නිසා නිරෝධායන නීති එක්ක මහේලට තරගාවලියට සම්බන්ධ වෙන්න අපහසු වීම තමයි මහේල නොවෙනවා නම් තියෙන ලොකුම හේතුව කියලා රවීන් කියන්නේ. මහේල පුහුණු කරුවෙක් විදිහට ආවේ නැතත් ක්‍රීඩා සැලසුම් හදන ප්‍රධාන තනතුරක් මහේලට ලැබුණ නිසා මේ තරගාවලිය ගැනත් මහේල ලොකු උනන්දුවකින් ඉඳී. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාලට සුබ දවසක්.